විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් පිටවෙන බෞතර උපාධාරීන්ට කරන්න රස්සාවක් නෑ. රක්ෂා අවස්ථා වෙළඳ පොලේ තියෙනවා. ඒවට අවශ්‍ය උගත්තු බිහිවෙන්නේ. ඉන්න උගත්තුන්ට දෙන්න රක්ෂා නැත්තං, තිබෙන රක්ෂාවලට අවශ්‍ය උගත්තු බිහිවෙන්නේ නැත්තං, එතන සේවා ව්‍යුක්තියේ විශාල ව්‍යුහාත්මක අසමතුලිතතාවයක් තිබෙනවා. ඒ නිසා අපි අර කලාංශයේ අධ්‍යාපනය විද්‍යාංශයේ 25%, වාණිජංශයේ 25%, කලාංශයේ 25%, තාක්ෂණිකංශයේ 25% ලෙස තුලිත බවක් ඇති කිරීම සඳහා තාක්ෂණවේදී විෂය ධාරාව හඳුන්වලා දුන්නා. ඉංජිනේරු තාක්ෂණයේ, දෛව පද්ධති තාක්ෂණයේ, තාක්ෂණයේ සඳහා විද්‍යාව කියන විෂය ධාරාව අද ලංකාවේ තරුණ ශිෂ්‍ය පරම්පරාව අතර ඉතාම ජනප්‍රිය විෂය ධාරාව බවට පත් වෙලා තියෙනවා. ඔවුන් නව නිපුණ රාශියක් කරනවා. ඒ ශිෂ්‍යයන්ට අපේ යන කාලවල මෙතන ඉන්න කිසිවෙකුත් තාක්ෂණවේදී උපාධාරීන් නෙමෙයි. අපිත් ඇතුළු විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨ සඳහා ආසියානු සංවර්ධන බැංකුව තමයි විශාල ආධාරය දෙන්නේ මේවා හදන්නේ. උපාධි සාර්ථකිය ලැබෙන විටම රක්ෂා අවස්ථාවක්, ජීවනෝපායක්, ඊතර රටක රැකියාව ලැබෙන ආකාරයට පාඨමාලා සකස් කරලා තියෙන මේ තාක්ෂණ පීඨවල තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ඉංජිනේරින් ටෙක්නොලොජි, ජෛව පද්ධති තාක්ෂණය, බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන විෂය කොටස් තුනක් යටතේ පීඨ පහකින් විතර සමන්විතව තමයි තාක්ෂණ පීඨයේ මේ විශාල පිරිවැයකින් ඉදිවෙන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයට කෝටි 300කට වඩා වැඩි මුදලකින් ඒ ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා ටෙන්ඩරය ලබා දුන්නා. රට වසා තිබුණු කාලයේදී ගෙවිය යුතු තිබුණු ආදැම් බදු පැහැරහැරීම සඳහා වන දඩ මුදල් අය කිරීම නතර කරන්නට ආණ්ඩුව තීන්දුව කර තිබෙනවා. නැවත එම මුදල් අය කිරීම 2020 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ වගේම තමයි 2018-19 තක්සේරු වර්ෂය සඳහා නිකුත් කරනු ලැබ ඇති තක්සේරු මත ගෙවිය යුතු හිඟ ආදායම් බදු නිදහස් කරන්නට තීන්දුව කළා තිබෙනවා. 2019-2020 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කර බදු ගෙවා ඇති සුළු සමධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට නැවත අතිරේක තක්සේරු නිකුත් නොකිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තිබෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.